කියනවා මේ දැන් මෙතන අපි දැන් කාබනික වගා කරනවා කිව්වනේ. ඔව්. එතකොට වගා කරනකොට අපේ ගුවේ මහත්තුරුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කුමිය වෙනවා, පලිබෝධය එක එක එනවා, පණු වර්ග එනවා, ඊට පස්සේ දිලීර හානියෙන්ද පුළුවන්. ඒ වගේ එක එක අපිට එනවා ප්‍රශ්න. ඔව්. ඉතින් ඒවට කාබනික වගාවක් කරන යන මොනවද අපිට කරන්න පුළුවන් දේවල්? අපිට ගොඩක් ලාට කොහොම බැට තියෙනවනේ. කොහොම බැට වලින් අපිට පුළුවන් නිස්සාරකයක් හදාගන්න. කොහොම නිස්සාරකය? එතෙන්දී මම හදාගන්න විදිහ කියන්නම්. සාමාන්‍යයෙන් කොහොම බැට ග්‍රෑම් 50. ඔව්. දැන් මේ තියෙන්නේ ඒ කොහොම බැට නිස්සාරකයෙන් හදාගත්ත මේ ද්‍රාවණයක්. ඔව්. එතකොට මේ වගේ ද්‍රාවණයක් හදාගන්නේ මේ තියෙන කොහොම බැට. ඒ කොහොම බැට ග්‍රෑම් 50ක් අරන් ඒක ගල් වංගෙඩියක වගේ එකක දාලා අපි කොටනවා. කොටල ඉවර ඒ ටික අපි මැටි භාජනයක් වගේ එකකට අරන් ඒ ග්‍රෑම් 50 කොටපු ග්‍රෑම් 50 එකට දාලා වතුර ලීටරයක් එකතු කරලා අඳුරු සහිත ස්ථානයක පැය 12ක් තියෙනවා. එතකොට ඒ කොහොම වල තියෙන සාරය අර වතුරට එකතු වෙනවා. ඊට පස්සේ ඒක පෙරලා අරන් ඒකට අපි සබන් ග්‍රෑම් 5 තේ හැන්දක වගේ ප්‍රමාණයක් සූල් අරන් හොඳට දිය කරලා වගාවට යොදන. ගොඩක් වෙලාවට වගාවට යොදන මේවා ස්වභාවික පලිබෝධ නාශකින්ද සූර්යාලෝකය තියෙන වෙලාවට යොදන්නේ සාමාන්‍ය හවස ප්‍රතික්‍රියා කරන නිසා. එතකොට අපි හවස 4න් පස්සේ වගේ තමයි අපි වගාවට යොදන්නේ. මේ තියෙන්නේ මේක ශාකපත්‍ර 10ක මිශ්‍රණයක් මේ තියෙන්නේ. එතකොට මේක ගොඩක් වෙලාවට මේ කෘමි විකාශකයක් වෙනවා වගේම මේ කාබනික පොහොර, දියර පොහොරක් වගේ. ඔව්. එතකොට ඒකට ගන්න දේවල් මම කියන්නම්. එකක් තමයි ලිරිසීඩියක් කොළ. ඔව්. ඊට පස්සේ කොහොඹ. ඊට පස්සේ පින්න. පින්න. ඔව්. ඊළඟට කඳුරු කොළ. මදුරු තලා. දාස් පෙතියා. විකාශක යන්නේ. විකාශක. එතකොට ඒ වගේම අරලිය කොළ. කුරුඳු කොළ. මල් සූර්ය කාන්ත කොළ. ඒ වගේම පොඩි සිනම අරන් කියලා ගමේ විවාහයක අන්නේ. ඒවා සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේවා මිරිස් වගාවන් වලටත් විකාශකයක් විදිහට යොදා ගන්නවා. ඒතර මේවා සම පරිමාවක් කරා. එක්ක අත් මිට මිට නම් අත් මිටක ප්‍රමාණය, තත් මිට වල දෙකක් නම් අපේ වගාවට අවශ්‍ය ප්‍රමාණයට ඒවා අරන් අපි ගල් වංගෙඩියක් වගේ එකක් තියෙනවා හොඳට කෙටෙනවා. එහෙම එකකින් කොටලා එක මිරි කළා. මේ වගේ කොටන්න ඕනේ. මීට තෙලියුණත් හොඳයි නේ. ඔව් මීට වඩා කෙටෙනවා නම් හොඳයි. තව ටිකක් කෙටෙන්න ඕනි. කොටලා ඒක ඉස්ම අරන් ඒක තමයි අපි හවස 4න් පස්සේ වගාවට යොදන්නේ.